dang sarane sirasa daragena dhammang sarane sita pahadagena sangang sarane siuru daragena innaitun sarane pahadagena. රාජරත්න ගෲප් එකේ අය දැන් බයික් එකේමද ගමන් බිම අය? රාජරත්න ගෲප් එක ඔෆිස් එකේ තියලා හරි ලේසි. හරි ෂෝක් කනේ. එහෙම ඉන්නවා කියලා පේන එක. එහෙමයි හරි අඩුයි. ඒකයි මෙච්චර අගේ. ඔව් ඔව්. හරි අගේ මෙයා. කොහොමද Big Brother? ඇත්තටම නිකමටවත් ඔයාලා කතා කරන්නේ නැද්ද ආරේ? නෑ. ඇයි? ඒ කතා කරන්නේ නැත්තේ? අපිට කතා කරන්න දේවල් නැහැ. කොහොමද උට? දැන් කලින් තිබ්බ වේදනාවල් අඩුයිලු. එහෙනම් මෙහි ඉන්න අය සතුටින් ඇත්තේ? ඔව්. ඇත්තටම මං සතුටින්. මූණෙන් පේනවා. හරි හරි. දැන් ඇයි මාව මීට් වෙන්න ඕනේ කිව්වේ? මට අර පොඩි කෙල්ල බලන්න ඕනේ. ඉතින් යන්න. ගිහින් බලන්න. තනියෙන් යන්න පුළුවන් උඹට කතා කරනවද මෝඩයෝ? හිනා වෙනවා. අයියෙන් හිනා වෙනවා. හිනා වෙනව නෙමෙයි. අපිට සතුටුයි. මොකද්ද ඔම බකබක කාලේ හිනා වෙන තරම් තිබ්බ සතුට? සතුටු වෙන්න නපුරුකම් කරනවට වඩා මේ මලක් වගේ ඉන්න චූටි දරුවව බලන්න ආස හිතෙන එක සතුටක්. මේ පණ්ඩිතයනෝ යන්ද කියනකො මගේ ඒන්ජල් බලන්න. යා. මේ දැන් දැම්ම යනවද? ඇයි වැරිද? නෑ. හොඳටම පුළුවන්. මෙයාට තියෙන හදිස්සිය. දෙයියනේ ආරයට වෙච්ච දෙයක්. මේ මේ කියවන්න එපා. හරිද? හරි හරි. මෙන්න මෙයා කලින් මැවි. ආ මේ මට කම්මැලි හිතුණානේ. ඒක හින්දා මම කලින් ආවා. පොඩි විදියට කම්මැලිනේ. මෙයාට කම්මැලි හිතුණා කියන්නේ ඉතින් ගෙදර ඉන්න බෑනේ නේද? ඇයි ඉස්කෝලේ ගියේ නැද්ද? ආ
මේ මම ඉස්කෝලේ ගියේ නෑනේ. ඇයි උඹ ඉස්කෝලේ ගියේ නැත්තේ? ආ මේ මේකනේ චුයින්ගම් දුලන්ට ක්‍රිකට් ප්‍රැක්ටිස් තියෙනවා. ඉතින් එයා පන්තියට එන හැම වෙලේම ක්‍රිකට් ප්‍රැක්ටිස් යනවා. ඒක නිසා මට ඒ පන්ති ඉන්න බෑ. අනික ඒගොල්ලන්ට මම පෙන්නන්න බෑ. ඒ කියන්නේ ඔයා ඇලතේ කියලා වෙලා නැහැ. කොහොම යාළු වෙන්නද පාරමියක්ගේ? කෙට්ටා සිංහල බෑ. ඒ කියන්නේ පොඩි විචය හොඳට ඉගෙන ගන්න ඕනේ. අනිත් එක දුලනවා තනි කරන්නේ නැහනේ. මම දන්නවා දුලන් මාව තනි කරන්නේ නැහැ කියලා. ඒ වුණාට යා ක්‍රිකට් ප්‍රැක්ටිස් යන වෙලාවේ මාව වෙල්ලගෙන යන්න බෑනේ. අනික ඉතින් අපි කොල්ලෝනේ. හොඳ කොල්ලෝ දෙන්න. ඇයි බොරුද? නැහැ ඇත්ත. ඇත්ත 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 ආසය ආදරේ කියලා සෑහෙන ඇත්ත. දැන් ඔබ කාත් එක්ක දාවේ? වෙනදා එනෙක් කෙනත් එක්ක. කවුද වෙනද එනෙක් කෙනා? ඇයි පුංචා? පුංචා? පුංචා පුංචා. හරි හරි හරි. හරි දැන් අහන්නකෝ. අපිට දුලන්ව හම්බ වෙන්න ඕන. ඇයි? අපේ වත්තේ වගේම දැන් අනිත් වත්තේ ඇයත් මොනවාම හරි දෙයක් ඉගෙන ගන්න ඕනේ. අඩුම මොකක් හරි ස්පෝට් එකක් හරි කරනවානේ. ඉති? උන් අතුවල සෙට් එක එකතු කරන හොඳ ක්‍රිකට් මැච් එකක් ගන්න හදන්නේ. අප්පා ක්‍රිකට් මැච් එකක්ද? ඔව්. එපා වෙනවා අප්පා. ඇයි එපා වෙන්නේ? නෑ නෑ ගෙදර ගියාම දුරන් එක ක්‍රිකට් ගැන කතා කරන්නේ. දැන් ඉතින් මෙයාවත් ක්‍රිකට් ගැන කතා කරන්නේ. එහෙම තමයි බං. එක එක කාලෙට එක එක දේවල්. අපි වෙසක් එකට වෙසක් කූඩු හදනවා. එතකොට පොසොන් එකට භක්ති ගීත කියනවා. එතකොට සරුංගලයි නා වෙසක් වලට. අනේ ඒ වගේ. දැන් බලන්න. දැන් අපි ක්‍රිකට් ගහන්න යන්නේ. හරි. ඇයි දැන් දුලනවා මෙන්න ඕන? දුලන් ක්‍රිකට් ගැන ඉගෙන ගන්නවානේ. ඒ හින්දා යට හොඳ නොලෙජ් එකක් තියෙනවා ක්‍රිකට් ගැන. ඒකත්. ඉතින් අපිට දුලන්ව හම්බ වෙන්න ඕනේ. මේ ක්‍රිකට් ගැන කතා කරන්න. එයාගෙන් අහන්න ඕනේ අපේ පොඩි ළමයින්ට ක්‍රිකට් පුරුදු කරන්න පුළුවන්ද කියලා. ඕන් රින් කට්ටු කියලා දුලන්නම් සුපිරියටම වැඩේ කරයි යා. එයා නම් සුපිරියටම වැඩේ කරයි. එයා කැමති. හැබැයි ඇයි හැබැයි? නෑ. දැන් ඉතින් ඕක 100ට කියන්න වෙනවනේ. ඔව්. මම 100ට කතා කරන්නම්. 100ට කතා කරලම මං දුලන්ට පණිවිඩය කියන්න. හැබැයි එතකන් ඔයා දුලන්ට පණිවිඩය කියන්න යන්න එපා. හරි හරි. මට ඔයඩ නැහැ. ඔයා කතා කරලා බලන්නකෝ. ඔයා තමයි අපිත් එක්ක ඉන්න මොණේ කෙනා. දුලන් ඉතින් අපිට එච්චර පුරුදු නැහනේ. අනිත් එක එයා අනිත් ළමයින්ට වඩා ටිකක් වෙනස්. එයාගේ දැනුම ටිකක් වැඩි. ඒ නිසා ඔයා තමයි අපිව බැලන්ස් කරන්න ඕනේ. අපි කට්ටිය. හරි හරි. ඔයාලා 100ත් එක්ක කතා කරලා බලන්නකෝ. හරි එහෙනම්. ඔන්න බෑ කියන්න බෑ. ඔයත් අපිත් එක්ක ක්‍රිකට් ගහන්න ඕනේ. හරි හරි. ඔයාලා ක්‍රිකට් ගහද්දි මට බලන් ඉන්න පුළුවන්ද? ඒ කියන්නේ? ඒ කියන්නේ මමයි ක්‍රිකට් ගහන පුරුදු වෙනවා. බූලි තුනයි තියන්නේ. නේ මන්දප්පා. ඇයි මොකද ප්‍රශ්නේ? මං ජෝති අක්කට පොරොන්දු වුණානේ එනවා කියලා. ඒ මොකටද? මං ජෝති අක්කට කිව්වා මං නැටුම් කරන්න ආසයි කියලා. හරි හරි තව පොඩ්ඩයිනේ. අනිත් එක වමට උදව්වන්න කරන්නේ. මේ ඒක නෙවෙයි. මේ වතුරා දින්නේ කාටද? අර තට්ටු දෙකේ ගෙදරක් තියන්නේ. එයාලා මෝටරේ ගහලා කරන් බිල වැඩි වෙලා. එයාලට ලාභයිලු මම වතුර අදින එක. තෝ මේ වතුර අදින්නේ මොකටද? එයාලගේ එළවලු පාත්ති වලට. කීයක් විතර ඇද්දද? දැන් ඇද්දා 6ක් විතර. මෝ සෑම්මක්කේ. මහන්සි තමයි බං. ඒත් ඉතින් මොනවා කරන්න? ඒකනේ මටත් තේරෙන්නේ නැහැ මොනවද කරන්න තියෙන්නේ කියලා. අපි නයි ඉගෙන ගත්තේ නෑනේ බං. උඹල හොඳට ඉගෙන ගන්න. මේ පේනවනේ.
මම හොඳට ඉගෙන ගන්නවා. වත් ඉස්කෝලෙත් යනවා. ඒත් එක්කම ගැරජ් එකේ වැඩත් කරනවා. ඒ ඔක්කොම හොඳට කරගනින් මිහිරි. මම වත් ඉස්කෝලේ යන එක නවත්තන්න ඇසෑම්මක්ගේ මොන ප්‍රශ්න ආවත්. අනික මම පොරොන්දු වුණානේ. කාටද පොරොන්දු වුනේ? පර්මී අක්කට. ඒක හොඳයි. පොරොන්දු ඉෂ්ට කරන්නම ඕනි. සෑම්මක්ගේ. ඔයාට අනිත් බූඩි දෙක අදින්න පුළුවන්නේ. මම යන්නද? හරි හරි. ඔයා යන්න. කිසි ප්‍රශ්නයක් නැහැ. ඒකනේ. සෑම්මක්ගේ. මිහිරි, කොහෙන් එළියට එන්න? ජෝති, මිහිරිගේ වැරද්දක් නැහැ. මේ සෑම්, ඔකට හොගෙන ඉන්නවද? නෑ මම මේ ඇත්තටම කියන්නේ. මිහිරිගේ වැරද්දක් නැහැ, මගේ වැරද්ද. එහෙම කියන්නේ පස්සෑම්මක්ගේ. මම ආවේ මගේ කැමැත්තෙන්නේ. කො, දැන් ඔය නැටුම් පුරුදු වෙන්න ආවද? පොඩ්ඩක් පරක්කු වුණා ඉතින්. මම චුට්ට සෑම්මක්කට උදව් කරලා එන්න කියලා හැදුවේ. වෙලාවක් කොහොම වෙලාවට වැඩ කරන්න ඕනි මිහිරි. සොරි ඉතින්. සොරි කොහොම ඔක්කොම හරියනවද? මොකද්ද මිහිරි? ඔයා දැන් එන්න එන්නම වෙලාවට වැඩ කරන එක නවත්තලා. නෑ නෑ ජෝති. මිහිරිට බනින්න එපා. මගින වැරද්ද. එහෙම කියන්න එපා ඉතින්. මම ජෝති අක්ක කතා කරලා කියලා දැන දැනනේ ඔයාට උදව් කරන්න ආවේ. හා 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 හා. දැන් දෙන්නව වැරද්ද පිළිගන්න එක නතර කරලා වැඩේ ඉවර කරලා එන්න. මයි යන වයන්ද. යාට හොඳටම කේන්ති ගිහිල්ලා ඉන්නේ. ඔයා ගිහම ওই තරහ ඉවරයි. ඔයා දැන් යන්නකො. කමක් නැද්ද? කමක් නැහැ. හරි පොඩ්ඩක් හිතහන් දාලා දෙන්න. මේ දෙම්මා. ඇටි ආන්ත. මේ ඇටිද? තව ටිකක් ඕක පල්ලේ හර කරන්න. ඔයා ලොකු උනාට පොඩිනේ. මේ උඹේ කට වැඩි ඈ. මේ ගන්න. මේ ඇටි වගේ නේද? දුලන් ඉස්සෙල්ලාම මෙහෙම තමයි ක්‍රිකට් ප්‍රැක්ටිස් කරලා තියෙන්නේ. එයා කියන්නේ නම් පළවෙනියටම ක්‍රිකට් ගහනවා නම් බෝලේයි බැට් එකේ අතර තියෙන සම්බන්ධතාවය හරියට මඳුර ගන්නවා. මොකක්? ඇයි දුලන් තමයි එහෙම කියන්නේ? දැන් ඊට වඩා පැහැදිලි කරන්න කිව්වොත් උඹට පැහැදිලි කරන්න පුළුවන්ද? මම දන්නේ නැහැ. මම කිව්වේ දුලන් කියපු දේ. මරු ගුරා. මම නෙමේ ගුරා. දුලන් තමයි ගුරා. හරි හරි. මම සීයට කියන්නම්කෝ. දුලන්ව පොඩ්ඩක් එක්කන් එන්න කියලා. මොකද? ඇයි? බය වෙලා වගේ? නෑ නෑ. මට කිසි බයක් නෑ. ඔව් ඔව් පොඩි විජේ මොකටද බය වෙන්නේ? නෑ මේ සීයා කැමති වෙයිද දන්නේ නෑ දුලන්ව වත්තට ගේනවට. අර මං කිව්වේ. සීයා කැමති නැත්නම් මේ උඹ වත්ත පුරා ඇවිදින එකට. නැතුව මේ අපිත් එක්ක ඇවිල්ලා වත් ඉස්කෝල ඉන්න එක නෙවෙයි. මං නම් හිතන්නේ එහෙම. ඒකත් ඇත්ත වෙන්න පුළුවන්. ඔයාට තේරෙන්නේ නෑ අප්පා. හරි හරි දෙන්නමට දැන් පොඩ්ඩක් ප්‍රැක්ටිස් කරලා බෙන්නන්නකෝ. සීයේ මම දැනගෙන හිටියා මෙතන මේ තමයි. මම ගිහලා එකගෙන ඉන්නද? පැපා. ඇයි? මොන්නේ? යා ගෙදරට හොරෙන් ආපු ගමනක් නේ. අපිට බේරි නැති වෙන්නව කරන්න ඕන හින්දා නේ නැත්තේ. වෙයිද? සීයේ කෙනෙක් නිදන්න ගෙදර යන්න නැද්ද? නෑ මොන්නේ. එන වෙලාවට ආපු.
මමත් පොඩ්ඩක් try කරලා බලන්න. පාර්මියක්ව ක්‍රිකට් ගහනවද? මමත් කැමති. නියමයින පාර්මියක්ගේ. ඕන්ලින් කට් කරලා අපිට වඩා හොඳ ක්‍රිකට් ගායි වගේ. හේගනේ. කැමැත්ත තියෙනවා නම් ඕනම දෙයක් කරන්න පුළුවන් කියලා දුලන් කියන කතාව හරි. ඉගෙන පාරමී කැමති ක්‍රිකට් ගහන්නනේ. ඔව්. මං කැමති ඕනම ක්‍රීඩාවක් කරන්න. අපිට මෙච්චර කාලයකට අවස්ථාවක් ලැබිලා නැහැ නේ. අඩුම ප්‍රැක්ටිස් කරන්න ඕනේ. එන ඉතින් පාරමීට ප්‍රැක්ටිස් කරන්න තියෙන ක්‍රිකට් ගහන්න. ඇයි පාරමියාක ක්‍රීඩාව කරේ නැත්තේ? මට ඉස්කෝලේදී පොත්පත් අරගෙන වෙන කිසිම දෙයක් ලැබුණේ නැහැ. ඒකට අපිට සෙල්ල වැරෙන්න පොත්පත් ලැබුණේ නැහැ. ආසය ආදරය කියලා එක ගයිය. මං ගහන. පිරිමි ගණ්ඩායම මේ ගැහණු නායිකාව. ජය වේවා. ඉස්සර. ඔයාටත් පුළුවන් ගෙදරට යන්න එන්න. මට බෑ. නැයි? බෑ. ඔයගින් බබා වරන් ඉන්නද? ආ. පුදුම හොඳ තාත්තෙක් නේ මෙයා. අනේ මේ. ආරේ. මොකද්ද ප්‍රශ්නේ? මට ප්‍රශ්නයක් නෑ. හරි මට එක හේතුවක් කියන්න ඔයාට චූටි මැණිකගේ ගෙදරට එන්න බැරි? එන්න බෑ. එච්චර අයියෝට මදිකමක්ද? ඒ වගේ දුප්පත් ගෙදරකට ගොඩ වෙන එක? අනේ මේ අදිති. යනව නම් යන්න. නැත්තම් කියන්නම යන්නම්. හෝ හෝ ඔච්චර කේන්ති ගන්න එපා. නා කිවේ. මට හිතා ගන්න පුළුවන් ඒන්ජල් ජීවත් වෙන්නේ කොහොමද කියලා. ඒ කිව්වේ? ඔයා කියන දේවල් වලින් ඒන්ජල් මට කියලා තියෙන දේවල් වලින් එයාලගේ ගෙදර සිටුේෂන් එක කොහොමද කියලා මට හිතා ගන්න පුළුවන්. ඉතින් ආරේ ඒක යා ජීවත් වෙන විදිහ. ඔව්. ඒක හැමුණත් දරුවෙ හිතේල මට බැරි වෙයි පාඩු ඇවිල්ලා ජීවත් වෙන. ආරේ. වණම් මහ පුදුම මිනිහෙක් ආරේ. ඇයි? වාටත් මට වගේම පිස්සු. ඇයි එහෙම කියන්නේ? එහෙම තමයි. එකතකින් කමකුත් නැහැ. දරුවෙක් ඉන්න එහෙම පිස්සුවක් හැදෙන එක නරකක් නෑ. දැන් ඔයා කියන්නේ මං ඒ ගෙදරට ගිහිල්ලා හෙන්ජල් වරගෙන අපේ ගෙදරට යන එක නරක නෑ කියලා. එහෙම හිතන එක නරක නෑ කියලා. නරකයි. එයාගේ අම්මා ගැන හිතද්දි. එයාගේ පවුලෙන් එයා උදුර ගන්න එක ගැන හිතද්දි නරකයි. ඒකනේ. නාට දරුවගේ සතුට ගැන පහසුව ගැන එයාගේ සැප ගැන හිතනකොට ඒක නරකකුත් නෑ. හරි ලස්සන සුරංගනා කතාවක් ඒක. මේ 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 මගුලක් කියවන්න ඉක්මනට ගිහින් එනවකෝ අදිති. Thank you.
දැන් එන්න. දැන් පාරමිතිය දුන්නොත් එන්න දැන් ඇතියනේ. දෙන්න දෙන්න. කට්ටි අලුත් සෙල්ලම් පටන් ගන්නවා වගේ. මේ පොඩි ජී තමයි නීට අපිට මේක කියලා දුන්නේ. ක්‍රිකට් ප්‍රැක්ටිස් කරන්න විතරක් නෙවෙයි. බෝලෙට හරියට පහර දෙන්න හුරු වෙන්නා තෝක හොඳ විදියක්. මේක නම් තමයි නීට. සමාධි ටීචර්ට පොඩි දෙයක් කියන්නත් හිටියේ. කියන්න ප්‍රේම. මේ අර අපේ වත්ත වගේම තව එහා පැත්තේ තත්ක් තියෙනවනේ. ඔව්. ආසයි ආදරෙයි කියලා එහෙවුම් ක්‍රිකට් මැච් එකක් තියන්න හදන්නේ. ඒ කියන්න. අර වටේ පිටේ ඉන්න උන් එක්ක එකතු වෙලා ක්‍රිකට් ටීම් එකක් හදාගෙන අපිටත් යන්න පුළුවන් නේ. ෂෝක් නේ. ඒක තමයි. හරි, දැන් මොනවද ඔයාලා හිතන්නේ ගැන? වැඩේ නම් ඉතින් සුපිරි පරිලකිරිනේ. වැඩේ තියෙන ඉතින් එච්චර දක්ෂ මේ ක්‍රිකට්ලා නැහනේ අපිට. ක්‍රිකට්ලා. මේ ක්‍රිකටර්ස්ලා. අපිට තියෙන මේ පොඩි කාලය තුරත මේ අපි හොඳට ප්‍රැක්ටිස් කරොත් මේ දිනන්නම නැතුව අපිට සහභාගී වෙන්න හරි පුළුවන් වෙයි නේද? සහභාගී වෙන එක වැදගත් නේද? දිනන්න කලින් අපි සහභාගී වෙලා ඉන්න ඕනේ. ආසයි ආදරේ කියලා අපේ මේ මිලන්ගේ අයියා ඉන්නවනේ. දුලන්වත් අපිට එකතු කර ගන්න පුළුවන්. ලොකු සප්පයක් දෙයි නේ. යන්නේ ටීචර් අපේ අයියා ස්කෝලේ ක්‍රිකට් ටීම් එකේ හිටියා. අනිකා යූකේ වලදී ගොඩාක් ප්‍රැක්ටිස් කරා. එයා ගොඩක් දේවල් දන්නවා. අපිට දුලන්ව සම්බන්ධ කරගන්න පුළුවන්ද? දැනට නම් බැරි වෙයි. මම සීයත් එක කතා කරලා බලන්නම් ටීචර්. සමහර විට සීය කැමති වෙයි දුලන්ව ප්‍රැක්ටිස් වලට එවන්නේ. අපි එක ගැන බලමු නේද පාරමී. කොහොමද මිලන්ගේ සීයව අපි සම්බන්ධ කරගන්නේ? මේ ටීචර් මම ඒක ගැන බලා ගන්න. ඔව් ටීචර් පාරමී අක්කා කතා කරේ. එනයි ටීකත් හරිනේ නේ. මේ එනන් ටීචර් අපේ මේ වත්ති ස්කෝලේ ඉන්න උන්ගෙන් sorry මේ වත්ති ස්කෝලේ ඉන්න ළමයිව එකතු කරලා ක්‍රිකට් ගහන්න කැමති කට්ටියව අරගෙන මේ අපි ප්‍රැක්ටිස් කරන්න ගමු නේද? ඔව් අපි ප්‍රැක්ටිස් කරමු. මාත් අවසයි ක්‍රිකට් ප්ලේ කරා. හා මිසුත් ගහන අතර ක්‍රිකට් පාර්මිය අසයිනි. මමත් කැමති ටීචර්. මමත් මේ දැන් ටිකකට කලින් තමයි ප්‍රැක්ටිස් කරේ. එක ප්ලේ කරද්දී මාර මාස හිතෙනවා. යානු ළමයි පිරිමි ළමයි කියලා කන්නේ නේ. ආ නේ නෑ ටීචර් එහෙම එකක් නෑ. මොකෝ මේ මේක මේ මීඩියා ගෙනල්ලා මහ ලොකුට කරන මැච් එකක් නෙමෙයිනේ. මේ ගමේ ඕන කෙනෙක්ට සහභාගී වෙන්න පුළුවන් කියලා තියෙන්නේ. එහෙනම් අපි අපේ වත්ති ඉස්කෝලේ කට්ටියයි ඔය ක්‍රිකට් ගහන්න කැමති පොඩි අය ලොකු අය ඔය කට්ටියව එකතු කරගෙන ටීම් එකක් හදාගෙන ප්ලේ කරමු. ඔන්න ටීචර් කලා නියමයි ඈ. මමත් එනවා. මමයි දුල්ලොයි දෙන්නම එනවා. හරි හරි. ඔය දෙන කොහොමත් ඉන්නවනේ නේද ටීචර්? ඒකනේ. එහෙනම් ඉතින් ඕන් රින් කට්ටු කියලා අපි මේ කට්ටි එකතු කරගෙන හෙටම ප්‍රැක්ටිස් පටන් ගමුනේ. එහෙනම් අපි ඉක්මනට ප්‍රැක්ටිසස් පටන් ගමු. එන්න වෙලා ආයිද පුතේ? ඒ නේද සුද්ධියෝ? ඔව්. අම්මා දැන් එන්න වෙලාව හරි. එහෙනම් මං තව චුට්ටි වෙලාවක් බලල යන්න. මමට යන්න හදිසියිද? මම ආය යන්න ඕනේ පුතේ. හා. මේ මම අපි තව තේ එකක් බබද? ඔන්නෑ පැටියෝ අපි දැන් චුට්ටකට කලින් තේ එකක් බිව්වා. Thank you. Welcome mama. හා. නෝනා ගොඩක් වෙලා ඇවිල්ලා. දැන් ටික වෙලාවක් අක්කේ.
මං අක්කේ නැක අම්මයි හිටියේ. අම්මව හම්බලා යන්න ඕනි කියලා තමයි මම නැවතුනේ. යෝන තේ එකක් කියමු බිව්වද? අම්මේ අපි මමට තේ එකක් හදලා දුන්නා. රසම රස තේ එකක් හම්බුණා අක්කේ. සුදිර රසට තේ හදන්න පුළුවන්. දැන් අපේ සුද්ධියට ගෙදර දුරේ වැඩිම තොඳට පුළුවන් ඕන. එහෙම තමයි ඉන්නේ ඕනේ. පුතේ මෙන්න මේ ඉන්දියා පොඩි ගින්තිය පහුගේ. ඔහම ඉන්න සුද්ධියක් මාතන. මං ආවේ අක්කගෙන් උදව්වක් ඉල්ලන්න. අනේ මට ඉතින් මොනවද රෝණට කරන්න පුළුවන් උදව් තියෙන්නේ? අක්ක වෙනද මට කරන උදව්වම තමයි ඉතින්. ඒක අක්කේ මං චූටි මණිකව චුට්ටක් එළියට එක්කගෙන යන්නද? නෑ අක්ක අකමැති නම් කමක් නෑ අක්කේ. අනේ මම මොකටද නෝන අකමැති වෙන්නේ? මේ අනික අපේ චුට්ටියත් හරි කැමති නෝනත් එක්ක ඇවිදින්න කරන්න යන්න. මං ඊළඟ වතාවේ සුද්ධිවත් එක්කගෙන යන්න. සුද්ධිය නම් කැමති. හෙත් නෝන කොහොමද මේ ළමයි දෙන්නෙක් උස්සගෙන ඇවිදින්න කරන්න යන්නේ? මං හරි කැමතියි අක්කේ. ඒත් මේ වතාවේ චුට්ටිය විතරක් මං එක්කගෙන යන්න. නෝනර කොහොමද නෝන මං බෑ කියන්නේ? නෝන එක්කයි යන්න. අක්කට ගොඩාක් පින්. මං මෙහෙම චුට්ටිව එක්කගෙන යන්නේ එයාට නරකක් කරන්නවත් ඔයාලගෙන් එයාව ඈත් කරන්න හිතාගෙනවත් නෙමෙයි. නෝන කොහොමද නෝන එහෙම කරන්නේ? මේ චුට්ටිය කියන්නේ මගේ පපුව ඇතුලේ උපන්නේ කියලා. මං ඒක දන්නවා අක්කේ. වෙලාවකට මට ආදරයට හරි ලෝබයි. දරුවෙක් අම්මා කෙනෙක්ට කරන ආදරයට ඉරිසියා හිතෙන්නේ නැයි නෝනා? අනේ නෑ නෑ අක්කේ, ඉරිසියාවක් නෙමෙයි. මටත් එහෙම හිටියා නම් කියලා හිතෙනවා. නෝනට අනිවාර්යයෙන්ම දරුවෙක් ඉන්නවා. හැබැයි මේ ඒකට සුදුසුම වෙලාව නෙමෙයි වෙන්නේ. මාත් එහෙම හිතනවා අක්කේ. මේ නෝනට අපේ චුට්ටියව හැම එකක්ම ගියාම ඔය සෑහෙන වියදමක් යනවා ඇති නේද? අනේ මොන වියදමක්ද අක්කේ? මං අරන් දුන්නොත් ඇරෙන්න මගෙන් කිසිම දෙයක් ඉල්ලන්නේ නැහැ. උන් දෙන්නට කිසිම දෙයක් ඉල්ලලා අරගෙන පුරුදු නෑ නෝන. එයාලා හැදිලා තියෙන්නේ මේ ලෝකේ අහිංසකම විදිහට අක්කේ. අපේ නැති බැරිකම් එක්ක හොඳන්න හැම වෙලාවෙම ඔළුව පාත් කරන් ජීවත් වෙන්න පුරුදු වෙලා නෝනේ. ඒකට කියන්නේ ඔළුව පාත් කරගෙන ජීවත් වෙල්ලක් කියලා නෙමෙයි අක්කේ. ඒගොල්ලෝ Tamanට ගැළපෙන විදිහට ජීවත් වෙන්න පුරුදු වෙලා. නෝනා හිතන්නේ ඒක හොඳයිද නරකයිද? අක්කේ Tamanට නැති දේවල් ගැන හිත හිත හූල්ල හූල්ල දුක් විඳිනවට වඩා තියෙන දේයින් සතුට වෙන එක කොච්චර ලොකු දෙයක්ද? ඒකත් ඇත්ත. එහෙම බලද්දි මේ පොඩි දෙන්න හරිම වාසනාවන්තයි. මොකද අක්කේ ඒගොල්ලෝ දන්නේ නැහැ Tamanට තියෙන්නේ මොනවද නැත්te මොනවද කියලා. ඒකත් ඇත්ත. එහෙනම් අක්කේ මං චුට්ටි වෙක්කගෙන යන්නද? හරි නෝනේ. එහෙනම් මං අපේ සුද්ධියව එක්කගෙන අර වත්තේ ඉස්කෝලේ පැත්තට යන්නම්. එතකොට ඒකේ සංඛාවක් නැති වෙලා තියෙන්නේ. අනේ මට සමා වෙන්න අක්කේ. සුද්ධිට දුකක් ඇති කියලා ඔයා ඔහොම කියද්දි මට හිතෙනවා. දුකයි තමයි නෝන. ඒකට දුක ඇති. හැබැයි ඒකේ වචනයක්වත් කියන්නේ නැහැ එහෙම. ඒ දෙන්නට දෙන්න හරිම ආදරෙයි අක්කේ. තියෙන එකම සැනසීම ඒක තමයි නෝන. එහෙනම් මං හවස් වෙනකොට චූටි මණිකව අක්කට ගෙනත් දෙන්න. එහෙනම් තුනුරුවන් සරණින් පරිස්සමට ගිහින් එන්න. චුට්ටියෝ! චුට්ටි! සුත්ති! එහෙ වරේ. මේ නෝනට අපේ චුට්ටියව එක්කයි යන්න ඕනලු. ඇවිදින්න පොඩ්ඩක්. නංගිට ඇඟපත හොදගන්න උදව් කරපන් ඈ. ඇත්තද මමා? යවද මාත් එක්ක? මම කැමති. අපි ඊළඟ දවසේ සුද්ධිවත් එක්කගෙන යමු. හා. ඇත්තටම මාවත් එක්කන් යනවද?
මේ නෝනට කරදර කරන්න පුළුවන් ඈ බං. උනේ මේ එක දවසක් දෙකක් නම් ගිහිල්ලා ආවට කමන්නේ. ඒ තද නෙවෙයි. නෑ නෑ අම්මේ මට යන්න ඕන. චුට්ටිය ගිහම ඇති. මේ චුටි අපි අඟපත හොදමු. යන් අක්කේ. ගෙදරින් කෑමයක් ගෙනාවා නම් මේ කඩ කෑම කන්න ඕනේ නෑනේ. ගෙදරින් කොහෙද එන්න? ඇයි? නෑ ඉතින්. ගෙදරින් කෑන කෑම එක මදිනේ මෙහෙ ගියාට පස්සේ. යකෝ ගෙදරින් කෑම එකක් ගෙනාවා නම් අපිට ගන්න තියෙන කඩින් තව එක කෑම එකයිනේ. හරි හරි අනේ මං ඔයා කෑම එකක් ගන්නෑ. ඔයා කන්නකෝ. මේ මගේ මේ කෑම එකක් කන බෙද්දන්න නෙමෙයි මං කිව්වේ. හරි හරි ඉතින් මං සුට්ටක් කන්නම්කෝ. පොඩි ජොම පඬිත වැඩි හරිද? පඬිත නෑ ඉතින්. හලෝ. හලෝ. ඔව් කවුද කතා කරන්නේ? මේ චුවින්ගම් නේ. මිලන්ට මේ ගැන කියන්න ඕනේ නෑ. මම මිලන්ගේ සීයම්. ස. මොකද කියන්නේ මිලන්? ඒ කිව්වේ සර්? ඒ කියන්නේ මිලන් නද ගෙදරින් හොරෙන් තමයි ඇවිල්ලා තියෙන්නේ. සර්. කාටවත් කියන්නේ නැතුව ගෙදරින් පාන්දරින්ම එළියට ගිහලා ගිහිල්ලා. මේ අනේ සර් මේ අපි ඒක දැනන් හිටියේ නෑ සර්. දැනගෙන හිටියත් දැනගෙන හිටියේ නෑ වගේ ඉන්න එක හොඳයි. චුංගම් මට පොඩි උදව්වක් කරන්න ඕනේ. මොකද්ද සර්? මෙහෙමයි. මිලන් වස්ති ස්කෝලේට එන එක ගැන මට ප්‍රශ්නයක් තියෙනවා. හැබැයි මට තේරෙනවා මේ මිලන් ඔයිට එන එක මට නවත්තන්න බෑ කියලා. අපි ඕනනම් පොඩි මේ අපි ඕනනම් මේ මිලන්ට කියන්නම් සර් මේ මෙහෙ එන්න එපා කියලා. නෑ නෑ. ඒක කරන්න ඕනේ නෑ. අපි යන්න ටික දවසක් දෙමු. චුංගම් මට උදව්වක් කරන්න ඔල්ලා වෙන හැම දවසකම හැම වෙලාවකම පරිස්සම් කරලා මට ගෙනත් දෙන්න. හරි සර් අපි ඒක කරන්නම් සර් අපි අනිවාර්යයෙන් කරන පොරොන්දු වෙනවා සර්. එනම් හොඳයි. මං කෝල් කළා කියලා කිසිම දෙයක් මිලන් දැනගන්න ඕනේ නැහැ. හරි සර්. නෑ මේ විජිදාස සර් කතා කරන්න හොඳයි බං. ඇයි මොකද උනේ? මේ නෑ නෑ මොකුත් උනේ මට බඩගිනි බං මට පිරෙන්න කන්න ඕ. ඔව් මට සෑහෙන බඩගිනි. මේ ඇයි දැන් ඔබ මේ හැමදාම වත්ත කෑමක් කන්නේන්නේ? මේ කියන්නේ? ඒස්පී මාතලේ ඉදර හොඳ කෑම ඇතිනේ. පිස්සුදනේ? පිස්සුද කියන්නේ? ඇයි බොරුද? නෑ නෑ බොරු නෙවෙයි. එහෙනම් එහෙ ඕන තරම් කෑම තියෙනවා තමයි. හැබැයි මොකද්ද හැබැයි? මට මේ එහෙ කෑම රහයි මෙහෙ කෑම රහයි කියලා නම් එකක් නැහැ. ඒ කිව්වේ? මට කොහෙන් කෑවත් බඩ පිරෙනවා නම් එච්චරයි. එහෙනම් මේ කතාව ඇත්ත. මොන කතාවද? නෑ උඹ පොඩි. හැබැයි උඹ මාර වෙනස් වෙයි. එච්චරයි මන් දන්නේ. මොකද? ඇයි? සරින් සරේ මන් දිහා බලන්නේ. පිස්සුද උඹට? දැන් කොහොමත් ඉතින් උඹ දිහා මේ කෙලින් බලන්න බයයිනේ. ඇයි? නෑ 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 මොකුත් නෑ යමන් මට බඩේනේ. මෙයා බලන්නකො. ඒ දැන් මොකද? යන් 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 යව මට බඩේ. මම අපි දැන් කොහෙද යන්නේ? ඔයාට ආස හිතෙන්නේ?
එයා කැමති දැනකට එක්ක යන්න. මම්මා අපි නිදසක සුද්ධිවත් එක්කගෙන යමුද? ඔව්, අපි අනිවාර්යයෙන්ම සුද්ධිවත් එක්කයි යමු. මම්මා අපේ අම්මා කිව්වා චුට්ටි උඹ මේ අක්කව සතුටින් තියාපන් කියලා. ඒක ඇත්ත පුතේ. මොන දේ වුණත් සහෝදර බැඳීම් හරි වැදගත්. ඔයා කවදාවත් ඔයාගේ අක්කගේ හිතට දෙන දේවල් කරන්න එපා. එයා ගොඩාක් හොඳ ඉවසීමක් තියෙන දරුවෙක්. එතකොට මම ඉවසීමක් නැද්ද මම? නෑ නෑ, මගේ මැනිකටත් ඉවසීමක් තියෙනවා. මං කිව්වේ දැන් බලන්න මගේ පුතාගේ අක්කා ඔයාට මොන දේ ලැබුණත් එයාට පුළුවන් ඔයා දිහා බලලා සතුටු වෙන්න. ඒක හැමෝටම කරන්න බෑ පුතේ. මේ මම්මා මම අක්කට ගොඩාක් ආදරේ. මං දන්නවා මගේ මැනික අක්කට ආදරේ කියලා. ඔයා දැන් වත් ඉස්කෝලේ යන්න ගත්තට පස්සේ ගොඩක් හොඳ වෙලා. අපේ අම්මත් කිව්වා. එහෙම තමයි. දරුවෝ ඉගෙන ගන්න හොඳ වෙන්න ඕනේ. එතකොට තමයි හැමෝම ආදරේ. ඇත්තද? දන්නේ මන්න කවදාවත් දැකලා නැහැ මුම්මේ සපත්තු සෙරපු පිළිවෙලකට ගලවුණා. මමත් කවදාවත් දැකලා නැහැ චුවින්ගම් සෙරපු දෙක පිළිවෙලට තියෙනවා. ඕකට තමයි කියන්නේ පඬිතයාට ඒ දණ්ඩ යන්න බෑ කියලා. වැඩේ හරි. ඒ කිව්වේ අපේ තාත්තා රංකිතේගේ අම්මවයි තාත්තවයි ડોක්ටර් ගවඩි කියන කැමතිනවා. ඇත්තටම? ආ පොඩි විජේ. මේ මම කට්ටියටම තේ හදුවා. අපි යන් අරයිද? කට්ටියටම කීවේ?